රටක් එකිනෙතියක් කියාගෙන ආවට සතුටු විවෘත කරන කොටත් සෙනගෙනවා. බැසිල් රාජපක්ෂ මහත්තය වෙනුවෙන් බැසිලා ගමණයට රචින්න පත්තු කරන්න කිරිබත් කනකොට මං හිතන්නේ අමු කිරිබත් කන්නේ මේ දවස්වල ඒ එහෙම කනකොට කිසිම ප්‍රශ්නයක් නැහැ ඕන තරම් සෙනග ඉන්නවා. ඒව නිරෝධායන නීතියට අනුකූලවලු සිද්ධ කරලා තියෙනවා. මං දන්නේ උද්ඝෝෂණ කරන්න බැරි නම් මහජන රැස්වීම කරන්න බැරි නම් මහජන හමු ගොඩක් අය එකතු වෙන තැන් ක්‍රියාත්මක වීම වැරදි නම් උද්ඝෝෂණ වලට විතරද මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ? උද්ඝෝෂණ වලටද මීටරේ නීතිය බලපවත්වන්නේ? නම් කරලම උද්ඝෝෂණ විතරක් කියන්නේ ඇයි? පැහැදිලි ආණ්ඩුවට මේ ජනතාවගේ නැගෙන විරෝධය පිළිගන්න බැරි නිසා විරෝධයට මූණ දෙන්න බැරි නිසා තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ කියන එක මේ විරෝධතා මේ උද්ඝෝෂණ නවත්තලා විරෝධතා විරෝධය නැති කරලා මර්ධනය කරලා තමන්ගේ රැකගන්න උත්සාහ කරනවා මේ වෙලාවේ තමන්ගේ ජාමෙ බේර ගන්න තමයි ආණ්ඩුව උත්සාහ කරන්නේ විරෝධතාකරුවන් මර්ධනය කරලා. අපි හිතනවා හොදක් වෙයි කියලා රාජපක්ෂ පවුලටම හොදක් වෙයි කියලා හිතනවා. වෙන ඉතින් රටට නම් හොත්සක් වුණේ නැහෙනි. දැන් මේ ආණ්ඩුව ආවට පස්සේ ඉඳලා 69 ලක්ෂයක් ජනතාව බලාපොරොත්තු වුණා. ඉතාමත්ම ඕනෑකමින් බලාපොරොත්තු වුණා. මේ රටේ විනයක් හදයි. මේ රටේ හොරකම් මැරකම් නැති කාලයක් එයි. සිස්ටම් එක වෙනස් වෙයි. අපි ඔරකල් ඩේටාබේස් වලින් තමයි වැඩ කරන්නේ කියලා. එතකොට මුලින්ම වැරද්දක් කරොත් අපි තමයි පාරට බහින්නේ කියලා කිව්වා. එතකොට බැසිල්ලායිත් ඇවිල්ලා නටන්න පටන් ගත්තොත් නාමල් අරගොල්ල මේගොල්ල පෞල්වාදයට යන්න ගත්තොත් අපි තමයි මුලින්ම එළියට බහින්නේ කියලා එයා කිව්වා. ඉතින් එයා ඉතාමත්ම සද්භාවයෙන් ඉතාමත්ම හිතේ ඉතාමත්ම මේ රට ගැන හැඟීමකින් තමයි මේ 69 ලක්ෂයක් ජනතාව ඡන්දය දුන්නේ මහ විශාල බලාපොරොත්තු තියාගෙන. හැබැයි අද වෙනකම් 69 ලක්ෂයක් ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැහැ. රටේ විනයක් හැදුනේ නැහැ. සිස්ටම් චේන්ජ් එකක් වුණේ නැහැ. ඥාති සංග්‍රහය හොඳටම වුණා. දැන් අඩුපාඩුව තියෙන්නේ ශිරන්තිනෝන පාර්ලිමේන්තුවට එන්නයි, යෝෂිත පාර්ලිමේන්තුවට එන්නයි, චිචි පාර්ලිමේන්තුවට එන්නයි විතරයි දැනට අඩුපාඩුව තියෙන්නේ. ඒකත් මේ අවුරුදු පහ ඇතුළත සිද්ධ වෙයිද කියලා තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ. එහෙම වුණොත් 100ට 100ක්ම හරි. දැන් සමහරු කියනවානේ දැන් අපි ජනතාව කියනවා ගෝඨාභය ෆේල් කියලා. ගෝඨාභය ෆේල් කියලා රටේ ජනතාව කියනවා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ පැත්තෙන් ගත්තොත් එතුමා ෆේල් නෑ. ඇයි එතුමා ෆේල් නැත්තේ? එතුමා ෆේල් නැත්තේ. එතුමා 20 වෙනි සංශෝධනයේ දාලා අධිකරණයේ අතට ගන්න වැඩ කටයුතු කරා. අධිකරණයේ අතට අරගෙන නඩු ටික නිදහස් කරන්න අවශ්‍ය කරන කටයුතු වලට ඕන කරන පසුබිම හදලා දුන්නා. 20 වෙනි සංශෝධනයේ හරහා ද්විත්වපුර වැසියෙකුට ඇතුළට එන්න අවස්ථාව දීලා බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට ගත්තා. එතකොට මේ අල්ලපනල්ලේ සියල්ල හරහා Taman ගෙත් එක්ක හිටපු සියලු දෙනාගේ නඩු ටික නිදහස් කරගත්තා. Tamanට උදව් කරපු, ඡන්දෙට උදව් කරපු මාධ්‍ය ආයතනවලට, නොඑක් නොඑක් ආයතනවලට, තවත් තවත් සංවිධානවලට, තවත් තවත් හිතවතුන්ට ඕනිතරම් වරදාන වරප්‍රසාද ලැබලා දුන්නා. කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. ඉතින් එහෙම ගත්තාම ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ පැත්තෙන් ගත්තාම, ජනතාවගේ පැත්තෙන් ගත්තාම ෆේල්. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ පැත්තෙන් ගත්තාම පාස්. ඉතින් පවුලේ තව කොච්චර නම් තනතුරු වලට දාලා තියෙනවද? තානාපතිකම් වලට, නොඑක් නොඑක් සම්බන්ධීකරණ ලේකම් තනතුරු, නොඑක් නොඑක් දේවල් වලට. ඉතින් ඒවා සියල්ලම තමන්ගේ පැත්තෙන් දේවල් නඩු ටික නිදහස් කරගෙන ඒවා කරගෙන තියෙනවා. ඒ තමන්ගේ පාර්ශවයට උදව් කරගැනීමේ පැත්තෙන් එතුමා පාස්. හැබැයි 69 ලක්ෂයේ ජනතාවගේ පැත්තෙන් ෆේල් කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. දැන් රට වෙනුවෙන් බැසිල් උමනා වෙන්නේ ඇයි? ඇයි රට වෙනුවෙන් බැසිල් උමනා වෙන්නේ? බැසිල් උමනා වෙන්නේ මුලින් කිව්වා 2019 ජනාධිපතිවරණයට එන්නේ මේ රට කනපිට ගහන්න පුළුවන් නායකයේ දුටුගැමුණු රජුරු වෙනෝ වගේ තමයි කියලා. දුටුගැමුණු කියලා දැන් අවස්ථා දෙක තුනකදීම ආවා. අවසාන දුටුගැමුණු වෙනෝ වගේ තමයි ආවේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. ආයෙත් ඉතින් මේක වෙනස් කරනවා, මේක වෙන කාටවත් බෑ, ගෝඨාභයට බැරි නම් කාටවත් බෑ කියලා තමයි ආවේ. ඉතින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාටත් බැරි වෙනකොට, එතකොට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ෆේල් වෙනකොට, මුදල් ඇමතිවරයා විදියට මහින්ද රාජපක්ෂ මහත්තයා ෆේල් වෙනකොට, ආණ්ඩුව විදියට සමස්තේ ෆේල් වෙනකොට, ඒක ෆේල් කියලා පිළිගැනීමම තමයි බැසිල් රාජපක්ෂ මහත්තයාගේ ඉන්නේ රට වෙනුවෙන් කියලා. මේක තමයි අන්තිම අවස්ථාව කියලා කියන්නේ.
මේ අන්තිම අන්තිම අවස්ථාව නොවෙන්න පුළුවන් මේක අන්තිම අවස්ථාව වෙන්න පුළුවන් අන්තිම අන්තිම අවස්ථාව විදියට නාමල් යෝෂිත තවත් දුරටත් ගියාම තවත් පුංචි අයගේ නම් වුණත් කියන ඉඳ තියෙන ඒ අන්තිමම අවස්ථාව වෙන්න පුළුවන් හැබැයි මේ වෙලාවේ තියෙන අන්තිම අවස්ථාව බසිල් මහත්තයා ඒක නිසා තමයි මොළ හතක් තියෙන නායකයෙක් මේ වෙලාවේ ගෙනෑවේ මේ ඉන්න කට්ටිය ෆේල් බව මේ අය පිළිගන්න නිසා කියන එක අපි කියන්නේ breaking.lk